හරි දැං ඉස්ලලාම කරුටක් තින පැදිි කරන්නේ කුණටි පැදිි කලර වෙලා මම අද පාඩම් පටගන්න අද රාත්‍ර හතයි තිහවෙනඟ අපි රදරෙනවා දෙවැනි අර්යයේද අපි අද පවි පුත්සාකච්චාරනවා එක ිකක් පුදගලිකම කැමති කතා කරන්න මම ආස කවයක් එහිදා පවි ගැන කාය විවරණ ගැන ජීවිතය ගැන සමාජයග අප අද එකකක් කතා කරන්න බලාපොරොත්තු ඉඉන්නවා.ඉනකට අනිත්කාරණාම තමයි දැං හැම දන්න ම ීඩියෝස් දෙගතුනකු දැම්ම ටෙක් මස යදම්මා ළමයිට පුද්ගලිකවත් සහර වෙලාවටම පණිවිිදාා ලැති ජූනි මාසෙක් ටටස් ගන්න ඕකුල්ල ලාසකටේ නොනිනහැ ජනිවාස සෝගල්ලන්නට අපි ගෙදරටම ගිහන දෙෙනවා කිසිදු අමතර මුදලක් අයිකරන්නේ නතුව ොඩකවෙල ප්‍රදේශය ටන් ආයතන කිසිවකින් මේ වෙනකොට තාම ඒ වගේ තීරණයක් අරගෙන නෑ දැරග තිනතික දන්න හම අරගෙන තියෙනවනඒ අපේ තීරණේ දිහා බලලා ෆොටෝකොපිය හරි ඒනිසා ඒය අරන වනි කිසිම අතනක මේමකොට හෙමටක් කරන්න න මයින්් කරදර කරන තමයි කරන්න ලාසික කලට ටිු්ක් ගන්න කියලා හැබයි ගුරුවරු විදිහට සමාජයන්න සිවිල් චරිත විදිහට මම කැමති නැහැ මම ඇතුළු පබාර ආචරය මණ්ලේ කිසිම කෙනෙ කැමති නැහැ ඔබව මේවෙලාවේ පාරට තොටට ටව්නට ගෙන් ගන්න හේතු ටි අනරක්ෂි ටික්න ගොඩ න රක්ෂි එඒනිසායි තමයි අපි මේවිදි හට පිළිවෙක් මේ නිබන්ධ ඔගලට ගෙදරටම ගෙනල්ල දෙන විදිහ වැඩ පිළිවෙලක් අපි ආරම්භ කලේ. එතකොට මේ වෙනකොට විශාල වශයෙන් නිබන්ධ යමින් පවතිනවා. විශාල වෙන් නවම් ලබමින් පවතිනවා තකො ඒසිල්ලම ම නේනකොා ඇතනයට බාරදීලඉවරැයි තාමත් නිබන්ධ ගත්තය නැතිදරවක් කියන්නවන නිබන්දගන්න බලාපොරත්තුඉන්න දරුවක්කින්නවන කරුණනා කරලා ගරපකචෙ කරන ගරප එකගේ මැසේජ්ගක එවන් ඕන දිහතිනවා සරල්ලම කිවෝත්තියම. ඔගලට කරන්න තියන්නේ ඔගලන්ගේ නම ඕගලගේ ස්ත්‍රේීනය ඔගුලො පිින්චලන්න නිවර ලිපින නිර ලිනය අලබදර ලිපිනීම වටවා නිරදි ලිනේ සහන් කරල මගේ දුරකරන්ගෙන වත්ස පිදක් කියවන්න ොට ම ඒවපු ගම අනි පත්තර ආයතනයට ඒ පනිමිටේ යවනවා ප්. එතකොට මේ සතියනේ ඒ එක ෙටින් පටගන්න සතිනව ඊලක සතින අප අලුටි උට සාච කරන්න ආරම්භ කරන අපි දන්නේනෑ දාාහතරමෙන රට. ගල විවෘතරදි කක ෘත්ත කලා නොකලා අපිට පුළුවන් බඩේ කරගෙන ඉස්තරාටයන්න. හොඳ එරම දැන් වෙන කතා වශනෑ අපි පාඩම පටන්ගර ඉස්තරහටයන් අපි අද ඇත්තරම සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ භාෂාවේ උපද සහ සිංහල අක්ෂර මාලාව මේ පාඩම ඇත්තරම මම දයශනී දරුවන්ටයි කොලාසනී දරුවන්ටයි මේ පාඩම් මම න්තිිටගන්නකොට ඉසල්ලාම ගන්න පාඩම. හැබයි මේ වෙනකොට අලුතින් විශාල ප්‍රමාණයක් අපේ ෆිසිකල් කලාසික එක තුනාා පසු කාරීනව ඊට පසේවනොට ඔන්යින් පන්තිවලට අපේ අලුත් ලමයි සහාග වෙලා ඉන්නම එතකොට ඒගොල්ලට මේ පාඩා අමහරයි. කියලම අදන්නවාහ ළමයි හන ප්‍රශ්ණතක් අප පේපලාසගේ අපි අක්ෂරමාලාබෙන් ප්‍රශ්න දැම්හම ඒගොල්ලොටික් ඇනගන්නවාගේ සරපයක්මට තේරන නිසා තමයි මිහිතවේ සිදු මුදලක් කෝගල අයකරන නැතව. අපය දරුවට මගේ දුවට. මේ පාඩම මේක සහසන්ධී පාඩම කියන පාඩන් දෙයකම හිතුනොත් මම වාකරති පාඩමත් එහෙම උගන්න බලාපොරොත්තුවයහිවා අපි ඉසරහට බලමු එතකොට මේ පාඩන් ටික මම ඉස්සුදු මුදලක් අයිකරන්නේ ැතු ඔගලන්ටම උගන්න තීරණය කරේ එනිසා ් වෙලද දැන්නේ නෝසනයි අපි වැඩසටහනතක සම්බන්ධුවෙන්. සිංහල සිංහලයේ උපද සහ අක්ෂර මාලාල ඔක තමයි අපේ එතීම් එකද. හැවයි එතෙන්ට යන්න කලින් මම කැමති ොඩ්ඩක් කෝගල්ලන්ට ලෝක තියන භාෂ වර්ග ගැන චුක්්ක් කතා කරන්න දැන් මෙන්න මෙහෙම එකක් තිනවා ලෝකෙ තියෙනවා ප්‍රධාන වශයෙන් පුඩන්න භාෂා වර්ග කියල ජාතියක් ලෝකෙ තියෙනවා ප්‍රධාන වශයෙන් භාෂා වර්ග කියල ජාතියක් අඩද ලෝකෙ තියනවා භාෂා වර්ග කියල ජාතියක් මේ ෝක තියන ාෂා වර්ග ප්‍රධාන වශයෙන් අපිට බෙදන්න පුළුවන් කොටස් හතරකට ලෝකෙ තියන භාෂවර්ග ප්‍රධාන වශයෙන් අපිට බෙදන්න පුළුවන් පුතා කොටස් හතරට ම කරග ච්‍ර හිතන්න පවා හමදාමකිෙනවා ම අහිසක කමට මයි මෞක්සක තමයි ලියන්නන් ෑ ඇතරම ලමයි මම මේ රයින් පඩ කෝඩ කල තින ළමයි තාමිතින් ඒක අයිල්ලනෑ මහුණනා කරන්නදම ඩිලිවරි ප්‍රශතියන න ක න ගන්න පු. ලෝක තියන භාෂාවර්ග හතරෙන් පලවෙනියක තමයි ජීව භාෂා කියල කියෙන්. හරි මොද ස්ෝලි මේල ගැනෝද ක කියලා හරියට උගණන නම් පාඩු කැල ගන්න්නොන මවේ කවරු ත්ත. ලෝකෙ තියෙන භාෂාවර්ග හතරෙෙන් පලවනයක තමයි ජීව භාෂා කියලා කියන දෙවනියක තමයි මල භාෂා කියල කියන තුන්වැෙනියකට අපි කියනවා සම්භා්‍ය භාෂා කියල තුන්වෙනි භාෂ වර්ගයට අපි කියනවා සම්භාව භාෂා කියලා ඒ අංශනල්ලම ඉතාම කඇතර ලියවුණ සම්භාාව භාෂා කියලා හතරවෙෙනකට අපි කියනවා මොන භාෂා කියලද කෘත්තීමම භාෂා කියලා එනං ඕගලන්ට පැහැදිලි වෙන්නදෝනි ලෝකෙ තියෙනවා ප්‍රධාන වශයෙන් භාෂාවර්ග හතරක් ලම ච්ටකරද සසග මාලි කෝ අප ඒකට හරි ආසය කිය අනිලායි මංගේ ගලොලදම මේයි පොඩා අපහස වටමට තේරුන් මචු්ි එකක ගැලවා මේල ස පන්තිකනකට මන්ගෙදා ගන්න උඹලටක් මතක්කෙන ඒවා හරි. ජීවභාෂා මලභාෂා, සම්භාාව භාෂා කෘතිම භාෂා ලෝකෙතියන ප්‍රධාන භාෂාවර්ග හතර. දැං මම එකින් එක මොනවද මේ භාෂාවර්ග කියලා ඕගලන්න තේරුම් කර දෙන්න. පුතාත් ජීවභාෂා කියලා කියන්නේ තාමත් ලෝකෙ මිනිස්සු පාවිච්චි කරන භාෂාවලට. එගැන තාම නොනසී පවතින භාෂාවලට. එහෙම බැලුවහම ලෝකෙතියන හොඳම ජීවභාෂාවක් විදිහට අපිට මොකක් නම් කරන්න පුළුවන්ද. ගැමුණු වතුකොරල්ලස ව ගන්නන වීර සිංහ සය බලාවත්තස ව ගන්නන ඉංග්‍රීසි භාෂාවිට හඳුන්වන්න පුලුවන් ෝකතියෙන අංකකේ ජියභාෂාවකිවත් නිවැරදිමොකද ලෝක මිනිස්සු බහතරයක් කතා කරන්න භාෂාව ඇතරම අපට පිටෙනක සම්න්දවෙන්නවන අපි කතාරන්න ඉග්‍රීසි භාෂාවන්නේ එනිසා ලෝක තින හොඳම ජීවභාාව ඉං්‍රසි භාාව දිහට හොඳම කියන්න හතරයක් පච්චිකනු ජියභාාවවිදිට ඉංග්‍රීසි භාෂාව හැඳනීම කිසි අවුලක් නැකිසි වරදක් මයකි දකින්න නැහැ. එතකොට ඉංග්‍රීසි භාෂාව. ඉතාලි භාෂාව, ප්‍රංශ භාෂාව රුසියන් භාෂාව ජර්මන් භාෂාව ඊට පස හින්දි භාෂාව, දෙමළ භාෂාව, අරාභි භාෂාව, තෙලිගු භාෂාව මලයාල ඇතරින් පස්සේ මම මොකක්ද තව පිත්ොත් එෙම ෝක ජ පප න භාාව න ප ි භාාව ගුණමින් පති න. භාෂාව ජපන් භෂාව කොරියෙන් භාෂාව යෝක්ොම ෝක විනිසදන් පාවිච්චි කරන භාෂ. එතකොට ජීවභාෂාවක තින ප්‍රධාන ලක්ෂණ මංම මේ දැන් උගන්නන කෑල උොට ගන්න ලෝක දැ තියන ජීවභාෂාවලින් ජීවභාෂාවක තියන ප්‍රධානතම ලක්ෂණ ජීවභාෂාවක තියන ප්‍රධානතම ලක්ෂණ තමයි කාලානුක්‍රමික වෙනස්වීම. කාලානුක්‍රමික මොකක්වීමද වෙනස්වීම තමයි ජීවභාෂාවක තින ප්‍රධානතම ලක්ෂණික සිංහල කරන නොකරන නෙවෙයි. පොරවැසයෙක් විදිහට ලෝක මේ පෘතුවිවාශයෙක් විදිට දැනගන්න ොනිි කරනාව. ලෝක තියන භාෂාවර්ගවලින් පලවෙනි වර්ග තමයි ී ජීවභාෂාවක ලක්ෂණය තමයි මොකක්වීමද කාලයට සාපේක්ෂෝ වෙනස්වීමට ලක්වීම. දැන්. ී භාාවක් සිංහල භාෂාව කියන්නෙත් ඇයි අපක පවි්චි කරනවනතා අපි කතාගරමණය භාෂාව එහනම් මම කියෝප් එක බොරුවක් නොවෙන් ඩෝනී මොකක් වෙලාද සිංහල භාෂාවත් කාලයක්ත්තක වෙනස්සලා තියන් ඩෝනිි එමනත් අන්ගෙන් මංගතන ටොම්පචය දිගහ කියාවගේ එෙනවා මිනිත්තු දෙකක් කියවසග මං ලෝක සොරි මෙ මේ සිංහල භාෂාව ලංකාවති සිංහල භාෂාව කාලාන් කරමක වෙනස්සනේ කහමද කියලා ඕගල නම කියලා දෙන්න ම අනිවාරෙන් කිය දෙවා. ඊළඟට මලභාෂාව මල භාෂා කියල කියන්නේ දැල්ලෝක භාවිච්චි කරන්නේ නැති භාෂා. දැල් ලෝකන්න මිනිස්සු පාවිච්ච කරන්නේ නැති භාාවවල්ට අපි කියෙන මොන භා කියලද මලභාෂා කියල උදාහරයක් අපි දන්නවා තොටගමේශී රවුල හාමුදුරුවන්ට තිබ්බා උපාදිනාමයක් ශඩ්භාෂා පරමේශ්වර කියලා. එකෙන හාමුරුවන්ට භාෂා හයක් හොඳට කතා කරඩ ලියන්න පුළුවන්. විශේෂෙන්ව පාකෘත මාගදී. බස ශෞර සේනිි වගේ භාෂා තොටකගම රවුල හාමුරුවට හොඳට ලියන්න කියන්න පුුවන්කම බුණල්ලු ලූය හොම දැක් න හැබැයි මේ වෙනකොට පාක්ෘත මාගදී අප බ්්‍රන්ස ශෞරසේණි වගේ භාෂාව දැන් අපි පාවිචි කරණ නෑ දෙදස් දා හතෙන් පස්සේ වැදි භාෂාව දෙදස් දා හතෙන් පස්සේ වැදි භාෂාවත් ගණන්ගන්නේ මළ භාෂාවක් විදිහට ඒකට හේතුව තමයි මේ වෙනකොට ද්ොත් මොඩද ල න මර ක කි පශනයක් නෑ මනිස්සුනම ශිෂ්ට ෙන්ඩ මනිස්ුහම සමාජකත වඩෝනි සමාජ කරනයට ලක්වෙන්ඩෝ නිසායි ඒගොල්ලො බද්ද කියලම ඒගොල්ලො තමයි මේ අපේ රටේ අතත මූලාශ්‍රය දැන්ට තියන ඒගොල්ලෝ ඒන්සා විතිභාාව විතරයි කතා කරන්න නිීමමගේ නික දෙකයි පනහ ගොන් දස්න මගෙන ය ගොල හ ා රන්න ල තින කැපස් න්ඩ පුළුවන් ඒගොල ට ස ක ලසන බලන්න රට හට ලංකාව හ න්ඩ එක කිසි අවුලත්. හැබැයි මල භාෂාව දැල්ලටොට ගණගන්න අපි මොක් පිදිහටද ම මේසොරි වැදි භාෂාව මිනිකොට ගනන්ගන්නේ මල භාාවක් දිහෙට මිනිවත් හරි විශ්වවදිනමට පින්තූරයක් ඉතාමගේ විශ්වය වැඩි හරි. එළඟට සම්භාාව භාෂා. තා සම්භාාව භාෂා කියලා කියන්නේ දැමුුණ අපි ජීවභාෂා ගැෙන දන්නවා මළ භාගෙන න ජීව ාගෙන දැල්ලෝක මිනිස්ු පාචි කරන භා භා කියලකන දැල්ලොක පවිච්චි කරන්න ති භා ඉරන අපි කතාරන්න හදල සම්භාාවය භාෂා ගැන සම්භාාව භාෂා කියලා කියන්නේ විශේෂි අවස්ථාවද මිනිස්සු පවිච්චි කරන භාෂා එමකොට පොට තේරද තික් ව දැන් මෙෙන මෙමීත ඔයයි මයි හම් වුණහම කතා කරන්න සිංහල භාෂාව ඒ සරලයින් අපි දන කතා කරන සිංහල භාාව හැබයි අපි මන්සල් ගහම. මේ මම්ම ගැන බෞදධ නතාවයි. පන්සල් ගිහාම අපි ගාත කියන සිංහල භාෂාවෙන්ද. අපි ගාත කියන සිංහල භාෂාවෙන්න්නේෙ වෙයි. අපි ගාත කියන්නේ පාලි භාෂාවෙන්. එහෙනම් ඒ පන්සල් ගිහිල්ලා වන්දනාමාන කරනවා කියන විශේෂ අවස්ථාවේදි නේද අපි පාලි භාෂාව පාවිච්ි කරන. එහෙනම් පාලි භාෂාව කියලා කියන්නේ ලංකාව ඇතුළේ මොනභාෂාවද්ද ලමයි සම්භාව භාෂාවක්. හරි මොනභාෂාවදදේක? සම්භාවි භාෂාවක්. ඊළඟට පුතා රබින්දු රේන් ඔපෂනක පවිච්ි කල එෙපා මගේ තින සුම් පැකෙද්ි තම ප්ඩේටල නැහැ තවයි ගාරක්වා ේන් කොත් මවා ටි මට ේටේ මොත්ති මටයි ගන්න බරන මටින එක හිද ේන් ක් ප යු දාානදම ඔගේ ප්‍රශ්න ද හල දිබි ය දානවන් බලාපපුරොත්ති ඉන්න හරින ඊඟ ප්‍රශ්ි දැන් ඔන්න පම්භවි භාෂා කියන මොවාද කරන අරගට ෙන ලංකාව ඇතුළේ පාලි භාෂාව කියන්නේ සම්භාවි භාෂාවක් හේතුව අපේ පාවිච්ච කරන විශේෂවස්ථාවලද විතර. ඊළඟට කෘතිම භාෂාව කෘතිම භාෂාව කියලා කියන්නේන මම මෙහම කියෙන සම්බා භාෂාව මන්තා දාහරණ කියන්නකු අරග බොඩ්ඩටකිග සීර පණහක් වගැෙන අහුනනෙ. දැන් ලංකා වෙනනන ඉස්ලාම් ජනතාව ඒ ගල්න්න වර්ග ත කරන්න හඳද මදන්න පුදගලක මනන්හම වර්ගවාද ජතිවාදී නුසක්ව. එකනේ මංග කියන සහරනසින් කපට හොඳයි කියරනෙ යයිල ගොතක් කඩ. හැබයි සහරන්ශන් බෝම් බැක්්‍ය හොව කියලා අල්බෙදරන්නේ ොහබන්න උටගහලාර යන්නන්නේ නවු මෝදයක් දන්නේ. අරි ප්‍රාකරන් කියලා කියන්නේල්ටට සංවිධාන නාය කිය ඇත්ත එයා ද්‍රිට මනුස්සේක් ඇත්ත එහමයිල ගේෙ ස්ත හගෙර නුස්සයයා. මේ දෙමලගේ මනුසර කලා හරින්නේ ඒ මොනුසර පැනල හරින්නේ ඒ මනුසර වෙනස්සර කළ හරිියන්න ඒ මනු සැමිටයක් දන්නේ හරදක් ලංකාව හැදදතින්නේ හොදේ පස්කු ප්‍රහාරය වෙලාවෙ මට හොන්දට මතකායි රත්නපුරේ වෙච්ච සන්තසිටික කොය පුඩගලත්ත ය මුස්ලිම් මහ පල්ලිහම අප අයිරටි ගහිල වට කලා හොඳේ ඒතන මුකු තිබ හැහ එතන ිනිස්සු කිසි දයක් කරෙ නෑ මුස්ලිම් පල්ල ඉස්සරහමන්න ම මුස්ලිහොඳද එතකොට මිනිහ මටකතා කරලා සහමමේ තව පේ යාලෝජතුට කතා කරලවා මේ මටරන් කතා කලි දිරිශාණයයා මේ අපට ඉන්න බයි නොහරි ප්‍රශ්යක්ක් ද කෙව මක මුකත් ප්‍රශ්නයක් න ප්‍ර්යක්ක ම ොල ද දර කරක . එහෙම කරන්න හොඳනෑ ඒ මනිස්ු මුුත් දටනෑ නම. ඒකුල හොුණවා කරන්ද හරි එන් සාද අපි පයි පාඩ මටමමු ඇතන් ොපිකින් ිටේනවා දැල් ලංකාව ඉස්ලාම් ජනතාද කතා කරන්නේ මුස්ලිම් භාෂාවෙන් නෙව. විද්‍යාව ගැමර ටිකෙන යන පපට තේෙනවා මුස්ලිම් කියලා ස්ලාම් කියල භාෂාවක් ලංකායවතු එනෑ. හරිද මුස්ලිම් මිනිස්සු කතා කරන්නේ දෙමල භාෂාවෙන්. හැබැයි ඒගොල්ලො පල්ලියට ගිහිල්ලා. වන්දලාවාන කරනකොට. අල්ලාහු අබ්බර් කියලා දෙවියන් වහන්සට යාඥා කරනකොට, ඒ ගොල්ලො පාවිච්චි කරන්නේ අරාභි භාෂාව. හැබැයි ඒ ගොල්ල කතා කරනකොට ආරාි භාෂා පාවිචි කරන නෑ. හරිද. එහෙනම් ලංකාව තුළේ අරාභි භාෂාව කියන්නේ සම්භාව භාෂාවක් ඇයිඒ ඒ විශේෂ අවස්ථාවකද විතර යපින් පාවිච්චි කරන්න. හරි එන අහිතනනා ඒත් තේරුුණා කියන. එවැට කෘතිම භාෂාව මේ බස මපුණි මුතු කෑල්ලක් නොකරට. කෘතිම භාෂාව කියලා කියන්න ලමයි තාක්ෂණක කටයුතු වලද ටෙක්නොලජි කියන කතන්දරේද. හරිද ඔය ටෙක්කන කතන්දර දපි පවිච්ච කරන භාෂාවලට කියෙන මන භාෂාව කියලද. භා කියල විශේෂයෙන්වය කාර්මී කරණය එහෙම පස්සේ තමයි කෘතිම භාෂා කියනක ඉපද දෙන්න පටන් ගත්තේ උදාහරණ අපි දැම් පාවිච්චි කරන තාක්ෂණක වචන බල්බ එක සූම් ලා එකක් ලැප්ටප්ගේ තමයි මම එක කරන්නේ මංග ෆෝන් එකක් තියෙනවා එහමනත්තන් අප ඉටනෙට්ක පාවිච්චි කරනවා ඩේට මේ වසල සිගනලල් ප්‍රශ්න හරි එතකොට ඒවගේ වචන අපි නත්ම් මේ මවුස් එක න නෙට්ක් බෑන් බිත්ත කරනත්න් ඉටනට් සිගනල් ඒ වගේ ඕන එක එනත්ම් මෝටරත කාර්මික ශේස්්‍රය එෙන්ජින් එක පිස්ටන් එක රිම් එක ටයිර් එක ඊට පස්ස පෙටල් දීසල ක්කම එල්ල මොනවාජනද කෘතිම භාෂාවට අයිති වචන් ඒවත් තාක්ෂණෙන් කටයදොල් දබි පවිච්චි කරන වචන් එන්සා අපි ඒවා කතා ඒවට අපි දෙන නම තමයි ඒවා කෘතිම භාෂාව හරි තැන් අපි ලෝකෙ තින භාෂ වර්ගන කතා කරාන්නේ ගලට හිතනද භාෂාව කියලා කියන සන්නවේදන කාර්යක් හරිද ඒක අපි හැමෝම දන්නවන භාෂාව කියලා කියන සන්නේදනය කරන එක ඇයිඒ ගුරුවරයා කියන පුද්ගල කණ්ඩායමට හිතන දේවල් ඒගොල්ල දන්න දේවල් ශිෂ්‍යන් කියන සමාජ කණ්ඩායමට ස්‍යවේදන කර මොකෙන්ද භාාවෙන් සරලගත්තය මදන්න ගලන කියරන භාාව දැන් ඒ භාෂාව සන්නවේද මාධ්‍යයක් කියන ක ම තර්ක කරනවා නෑ ඊටත් වඩා ගැමර පොයින්්ට එකක් භාෂාව තියෙනවා. කාඩද කියන්න පුළුවන්. සනිවේදනය කරන්න නෙවෙයි කතා කරන්න නෙවෙයි දන්න දෙයක් කියල දෙඩ නෙවෙයි අපට හිතන්නත් වූමනාගෙන භාෂාවක්. සනිවේදනහෙම වෙන ඊට පස්සෙල් හිතන්නත් වූමනාගෙන භාෂාවක් ම උදාාරන කියන්න. මම පුද්ගලිකව ඇවිදින්ට කැමති පාරක්තමයි ලකීෂන් එත්මනි හදඳන සැම පාඩ මකතිකරපති අක්ෂමාලා පාඩම පලවීම පාඩම මම පුද්ගලිකව ඇවිදින්න කැමති පාරක් තමයි ඔගොල දවස ගියුත් බලන්න හරි ලස්සන ඒ පාර මං ආසයියේ පාරට කොළඹ තුමුල්ල හන්දීන් මර පැත්ති දගේ ඔත්හේම දකුණු පැත්තර හැරෙන් තින පා ේක න බෞද්ධලක මතතික ලව ම ච් තිය යයා සික් න්ටර තින රපවාහිනික ෝපරේෂන් යන්න ඉන්ඩි ඩන් ට න පරි මන්ගේඒ පාරය යන්න පුද්ගලක ඒ පා හැදිල තින විදිහාර දෙපැතින ගස් කොලන්ටික ඒ අන්න තියන පාත්්‍යක මං ආස දැම් ඔය පාරම ඇවිදගෙන ය මේක අප හැමට හින දක්ුණේ හම ජි යනකොට ගේ ස්රහට හම්බ වෙනවා ලස්සන ගෑල්ලමෙක් මගේ ස්සරට හම්මේවා ලස්සන ගැල්ලමි යා මා පහුකරෙන යනවා හරි සාමාන්‍ය සිද්ධියන්නේ දැ ම පාරේ ඒ හම්බච්ච තන දන් ඉස්සරහට ඇවිදිනකට මම කල්පනා කරන ඒ ගැල්ලම මාර් ලස්සනේ ඒ ගෑල්ම මේ කොන්ඩේ හරි ශෝප්න ඒ ගැල්ලම මේ හරි පිළිවෙලට සංවර වැවි දෙෙන යනවානනි දැම් මං ඔයයටටක හිතන්න මොකෙන්ද. මමඒට හිතන්න ළමයි භාෂාවය ඉච්චලතුරන්ට උන්න හිතන්ද අම්මබිට තේකක් හර දෙෙනවා දැන් සමහත්දැන් හැමක්කම රහට තේහත් හම් බින්නේනය පිට හරිද ද දස ඒක රහ වෙනස්ෙනවාන දැන් ඒේ බොනොට පිට දෙන්නවා මේකරතව කර චුට්ටක්කාවන හොදයි මේකරතාව කහට ටිකක් අඩුනානං හොඳයි තව සනි චුට්ටක්කාවනං හොඳයි පිටිගතිය වැඩී උකු ගටතිය වැඩී මේ කැටි ගැහිලා කිලපිට තේරෙන්න්නේෙ මොකින්ද එක තේරෙන්න්නට භාෂාව ඇයි අපි හිතන් නිවාලාවෙන්න අපේ හිතන දේ අපේ හැගීම ට්‍රන්ස්ලේට් කරලා දෙන්න මොකෙද පාෂාවගේ. එහනම් භාෂාව කියල කැන්නේ චින්තන මාධ්‍යයක් හිතන්න පුළුවන් දෙයක්. එනම් අංහිත නෝගලන්ට භාෂාව කියෙන් මොදදිල දලාවබෝධයක් ඇති සහ ලෝගතින භාෂාවර්ග ගැනෝගලට දළලබෝදධ ඇතිම තාාක්ක කරන්න. ජීවභාෂා මලභාෂා සම්භා භාෂා සහ කෘතිම භාෂය කියල ලෝකේ ප්‍රධන වශෙන් භාෂාවර්ග හතරක් තියෙනවා ජීව භාෂ ක කියෙන දැල්ලෝක මිනිස් පවිචි කරන භාෂ. ල භා කියන ැල්ලක මිනිස පාවිචි කරන්නේ නැති භාෂා සම්භාව්‍ය භාෂා කියල කියන්නේ විශේෂවස්ාවලද මිනිස්ස පාවිච්චි කරන භාෂා ෘතිම භාෂා කියල කියන්නේ තාක්ෂණක කටයුතු සඳහා මිනිස්සු පාවිච්චි කර බාාවල හල්ක. හල එප ක්ෂණ මාලාාව දැන් අරට සිංහල භාෂාව කාලානු කරමක වෙනසුනාගේලම ඔප්පු කරණහද මේ කියවට පසෙහො සිල්ලග දැන් සිංහල භාෂාවගන එතක් මෙතෙක් පලවෙලා තියන හොඳම නිර්චනය පළ කරල යන්නේ අංගෙන ගන්න විශ්‍රද්‍යාලය උගන්නන තාමත් ඉතාම සුන්දර මනුස්සෙක් එස නම මහාචාරය ජබී දිසානායක. ජබලන පොතක් සිංහල අක්ෂණ මාලාකගේය රි සිහලක්ෂණ විචාරය කියලා. සිංහලක්ෂර විචාරය කියන පොතේ දෙවන නිවලු නැත්තන් සිංහලක්ෂ චාය දෙක කියන ඕලිඋුම්ගේ නැත්තං අදේශෂ මැසදන ටව් නෑන කියලා මේට ු් එක අතන ගන්න ුට්ටක්නේ මට ුට්ක ම ේජකක් දප මට මගින් පඩිය ගල් ගන්න කියර ම මේ ටවට්ක ම දුන්නේ ජනවාරිමාසේ පරි විෂණ එකක් නැි කර නේසා ටවු් නැතිකවර න්නවානහ මින් වට පකක් න පුළුව ේු්. දැංගන්න ඔය මහර ජේී දීසානායකලන සිංහල ක්ෂර විචාය කියෙන්න්න පොතේ දෙවැනි කොට සඳහන් වෙනවා සිංහල භාෂාව ගෙන මෙන්නම මෙහෙම කතාර. සිංහලය යනු අධින් අවුරුදු දෙදහස් පන්සයකට එහෙතදී පහලගුණු මානව භාෂාවකි. සිංහල භාෂාව කියලා කියන්නේ අදට අවුරුදු දෙදහස් පන්සයකට කරින් පහලවෙච්ච මානව භාෂාවක් මිනිස්සු කතා කරන භාෂාවක් මිනිස්ස නිාවිචි කරන්නේ. එය ජීවයකු මෙන් උපදින සැටි. කලින් කලට වෙනස් වෙමින් වරදනය වන සැටිත්. බලාසිටීම සිද්ගන්නා සුළු කතාන්තරයකි සිංහල භාෂාව කිය කියන්නේ අද අඩුදු දහස් පන්සයකට කලින් පහල වෙච්ච මානම භාෂාවක්. ඒක ජීවික්් වගේ චූටිට බබෙක් දැන් චඩි බව කිප දෙච්කම ඩොක්ට පෑන දෙන්න වාවසන් කරන්න ඒමකි නොද ඒම කියන්නේ හරිද දැන් ඒළඟට හෙමනත්හම ආලු. කෝදකට්ටිට කියලා එයා එතින් බැහලා ෝඩි එකතිගේ ඇවිදගෙන නිත්කට හලෝහයි කෝොද ම දංවාාග හෙම දරමයි නෑ හෙමයන්නේ පොඩිලා මේ කෙපුදුුණ හා මුලිම කරණය අඩනක ඊට පස්සේ පෙරලෙනට ඊට පස්සේ බඩගාට පස දනගාන ට ස ඇවිදිනවා එහෙම අපි වර්ධනය වෙන්නේ භාෂාවත් එහෙම තමයි චූටි දනකින් පටන් අරගෙන වෙන ස්්‍රීම් ෝට ලක්කමින් හිමන් සරයමොක්න අද වර්ධනය වෙනවා ජසැකි නො හම භාෂාවක් වර්ධනය බැන එක දිහා බලන් ඉන්නක සිද්ගන්නාසුළු කතාන්තරයක්ු හද ඒක සිද්ගන්නාසුළු කතාන්තරයක් ලු දැන් සිංහල යනු මධ්‍යම ඉන්දු ආරය එලු සිහල යන වචනයට අනුරූප සංස්කෘත පදය වේ මෙය මේ කෑල මතක දියාගන්න අවශනෑ මේක ඕගලන්ෙ දැන ගැීමට පමදාපුන නෝටක මෙය සිංහන සංස්කෘත වචනය යියුත් පණණයක් වේ බගවත් පුරාණයහි සිංහලය දිවයින සංස්කෘත නාමය ලෙස සඳහන් කර ඇත. මෙම නම සමහා අවස්ථාවලදී සිංහන්ගේ වාසස්ථානය ලෙසද හවා දක්වා ඇත මෙ අතීතේ සිංහයන් බහුල වශයෙන් සිටින්නට ඇැ යන්න විශ්වාසය ම යෙදුුනක් ැයි කිව හැකිය ඒගන ස්තරකාල් ලංකා දරතින කවුදර සිංහයෝ ති සංසත් අපේ උගහගෙනනෂ කලලයි ත්‍රුල සිංහලය අපි හෙළයෝ අප බුදුබරට හිීලෑවු යක්කු බොලව එඩපා දෙන්න දම්බියට හොම්බෙන්යන්ඩ. අපි එහෙමයි කතාක කරන්න හරද ඇබැයි මම කියන මමනං හිලෙක් නෙවය. මමන ෙක් නව මොකො ං හෙක ම පාචි කර ෝන් කඇපල්ල එක ොට මේ ඇමරික පටඩක්් එකක ම පවිච්චිරන ලප් එක චයිනස්ක ම පවිච්චි කන මේේ ම තනන මලේසිාව හදවේ එක. හරිද එම නැත්තං මේ මැලසියන් ලීවලින් හදපුේ එක. හරිද මංගේත නිස්සාරහන පිළිමටික් මේ පිමලින් තුනක් චීන හදවේ එක හරි. පවිච්චිරන පෑන් ලංකාවේ හදපුුවන්නවෙේ මංම ඇඳන්ගන්න ැක්්ක ඉන්දියන් බ්‍රන්ඩ් එක ඉතින් මං හෙ ඉන්දියාවේ හදලගේන බාත්‍රීවිල්ලක ලංකාවටක නල්ලා අපි ඒක පිටි පස්ස ගහඟවා සිංහලය කිය කොමද සැබ. මගෙන කූම්මිය පස පැත් තරවත් මොලයක් තියෙනවන හිතන්න පුුවන්ෙද යකෝ මේ ඉන්දියන්ගෙනපු ්‍රීවිල්ලෙක අපි ලැජ්ජනතෝ ගහඟෙනවා සිංහලේ බුදුපනට හිීලා වුණු යක්කු. හිළුවක්නේ එසා ඒ වගේ ද වලදි වෙනවාගම නෑදදිලම තම තම ඇන පමණින්නේ හැමදේීමන එකගනගත තරණුවතමයි හැම ් දැ සරගාව ලංකාව කියලා මුොපත්මනද ඇයි බම්ම මම ලංකාව දැන් ඔන්න එනම් ඉන්දු යුරෝපීය භාෂා පවුලත් හැමිටෝ සෙමික් පවලත් තිබ්බතිය පවුලත් ඔස්ටික් පවුලත් ද්‍රවිඩ පවල ැන භාෂා පුල් පහය ලෝකෙ භාෂා පවුල් පහත්වයෙනවා භාෂා වර්ග හතරයි තියෙනවා. භාෂා පවුල් පහතමයි ඉදු යරෝපය පවුල හැමිටෝසෙමිටික් පුල චීන තිබ්බතිය පවුල ඔස්ටික් පවු ද්‍රවිඩ පවුල. මේ භාෂාව නැතම භාෂා පවුල් පහෙෙන් අපි අයිතිවෙෙන මොන භාෂාවට ද පුළුවනගැබ ඉන්දු යුරෝපීයද එමනත්තන් ද්‍රවිඩ අයිති වෙන්නේ ඉන්දු යුරෝපීය පවුලට ඇයි දන්නවාද අපේ භාෂාව තියෙන ගොඩාක් වචන හින්දි භාෂය වචනවට සනී සමීප භාෂාව කියපු ගමට මතක් වෙන්නේ අම්මා කියන වචනය අපි අම්මා ඉන්දයාවෙමා අපි රුපියල් ඉන්දියවෙත් රුපිය හරි අපි පට්ටාස හින් ෆිල්ම් බඩ අපි ටැමල් ෆිල්මට වඩ ආසයිද මේ හින්දි ෆිල්ම් බලට අපි හින්දි කතා බලනවරඇන ොන්න බලන්නෑ ගොඩක් ගොල් වල් ඒතන අතර ල අමගම ි රා බ හරි හින්දි කතාබල. අපි හින්දි තනුවරගෙන සිංහල එෙන් වචනදාලා ගීත නිර්මාණය කරම. ඒනම් අපි ගොඩාක් සෙටලා එන්නේ ඉන්දු යුරපිය පවලත් එක් හෙනනම් සිංහල භාෂාවයිතිවෙන්නන්නේ ඉන්දු ුරෝපියය භාෂා පවලට. අධදින තුළින් මිද්දතුන් පෙන්නවා දෙන්නේ සිංහලයවුත් භාෂා පවල වන්නේ ඉන්දු යුරෝපය ඉදු ඉරෝපීය පොඩෙන්ල මබේ ප්‍රශ්නයක් කහලදින තවුට් එකක් ගෙන ඔවු නැට්ටුවකින ටවුට් එක කමයි හරි එතකොට අධ්‍යන තුරින් විද්ධවතුන් පෙන්වා දෙන්නේ සිංහලයාත් භාෂා පවුල වන්නේ ඉන්දු ඉරපිය භාෂා පවුල බවේ ලෝව පවතින ප්‍රධාන භාෂා වර්ග දෙකකි ඒ තමයි ජීව භාෂා සහ මලභාෂා මීට අමතරව අවශේෂ වශයෙන් සම්භාාව භාෂා සහ කෘතිම භාෂා යනිවෙෙන්ද දෙවර්ගයක් පවති මීට අමතරව සම්බභය භාෂ සෘති භාෂකල දෙවර්ගත්තිනවා දෙකයිකයි හතරයි ලෝක ප්‍රධන් වශෙන් භාාවර්ග හම් හතරයි. ර. එතන හට යන නෝට්ක ඔගලට මින් මටස ප මේ එකෙන් පිඩ එකක් කරගෙන මේක බලාගන්න පුළුවන්. එක තියෙනෙ මං අර කතන්දරේ මං ර ගලන කියල දිබද එකන ජව භාෂාව කියන මොක්ද සම්භා භාාව කියන ොක්ද කෘතිම භෂාවක් කියන මොකද ම භෂාවක් කියන මොක්ද කිය මේ නොට්ක මගේ මත්සප එකක ඉල්ගන්න බො ගලන් යි් දැම් භාෂාව දියස භහාවලට යන්න කලින් ම කැමති කවිියගෙන පොඩ්ඩක් කතා කර මොදලම් කතා කරම් සජ දාන්න චට්ටක මැත්තන්ි නීරසේවා පාඩ අපි කවගනි ගෙනගමු නත්තන්තාවටිකක් පාඩම කරමුද ඔකුලොක්ය හාසාහම් හරි හරි යි එහන මීටන වරබවෙ ළඟයි මං අලුත් මි එක ලික දනවා තක්ගාලා එක ලොග්වෙෙන්ඩ අපි කවරස ඉඳ බලමු. කතා කරන්න බක් දෙවලකක් කවිateක තිර.හනික් ටලබ.